අයි බවන් ඔබට සුප දවසක් වේවා. කටක ලක්නජ කටක චරරාශියක් වනවා. ජලධාතුවට අයත් වනවා. මේ චරගුණයක් ජලධාතුවේ ස්වභාවයක් ඔබේ ජීවිතයට ආත්මයට සම්බන්ධ වනවා. දුකට සැපට සෑම කරුණකටම මෙහි ඇති පිහිටි ගුණය බලවත් වනවා. කකුලවාගේ රූප සටහනකින් කටක රාශිය හඳුන්වනවා. වැටහීම, අවබෝධය, ඇසීම, පෙනීම, ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රබලව පවතිනවා. සමාජයට ඉතා හිතවත් වනවා. හිතවත් අයට ආචාර සමාචාර පවත්වන අය ඉතාමත් ලැදියාවක් දක්වනවා. තමා අප්‍රිය කරන අය කෙරෙහි අවිශ්වාසය පවතිනවා. අතීතයේ දෙස බලා අනාගතය ඉසිරිමත් කර ගැනීමට උත්සාහ ගන්නවා. දුර දක්නා නුවණ පවතින අතර ආරක්ෂාව ගැනද තියුණු ලෙස සිතා බලා කටයුතු කරනවා. ඉගෙනීම ලබා පූජනීය උසස් දිවි පෙවෙතක් ගත කිරීමට ලැබෙන අතර එසේ නොවුනහොත් ත්‍රාසජනක ජීවිතයක් ගත කරනවා. කටක ලග්නයේ අධිපතියා සඳුවන අතර බ්‍රහස්පතිගේ උච්ච රාශිය වන්නේද කටක රාශියයි. සාමාන්‍ය ප්‍රමාණයේ සිහින් ශරීරයක් වන අතර දික් වූ අවයව පවතිනවා. ප්‍රිය සෞම්‍ය මුහුණ වනවා. සිතට අධිපති සඳුගේ රාශිය වන කටකේ උපන් අය උසස් තීක්ෂණ සිතුවිලි ඇති දුටුදේ කිරීමෙහි සමත් ක්‍රියාශූරී අය වනවා. කෙලින් අදහස් ඇති රහස් නැති ධනවත් අය වනවා. අමුදරු ආදීන්ට ඉතා හොඳින් සලකන ගෙදර වාසයට කැමති අය වනවා. දාර්ශනිකයෝ චින්තකයෝ මේ රාශියේ ඉපදී තිබෙනවා. චන්ද්‍රයා ලග්නයේ නම් ඉතාම යහපත් වනවා. කටකේ ගතිගුණ නියමාකාරයෙන් ලැබෙනවා. කටක ලග්නයේ දෙවැනි ස්ථානය සිංහ රාශියයි. එය රවිට අයත් වනවා. රජයේ ඔබට ලැබීම් සහිතයි. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සුබදායක වන අතර ඉඩකඩම් පිළිබඳ කටයුතු වලින්ද ලාභ ලැබෙනවා. හික්මීම ඇති කරගතහොත් දියුණුව වඩාත් සාර්ථක වනවා. ගරු සම්මානයට මුදල් ඉපෙමට තදින් ආශා කරනවා. ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ විශාල මුදලක් ලැබෙනවා. කටක රාශියේ තුන්වැනි රාශිය බුධට අයත් කන්‍යාවයි. රාහුටද අයිතියක් තිබෙනවා. කුඩා කාලයේ ගැනීමට බාධා ඇතිවනවා. මේ නිසා අවුරුදු 16න් පසු වන තුරුම දෙමව්පියන් ඒ ගැන උනන්දු වී අධ්‍යාපනයේ යෙදවිය යුතුයි. නැතිනම් පිරිහීමට පත්වනවා. ආශ්‍රය කරන අයගේ අදහස් ගැනීම නිසා නොමගට යවනවා. පොතපතින් ඉගෙන ගතහොත් ඉතා බුද්ධිමතෙක් වනවා. සාහිත්‍ය දැරේක් වීමේ භාග්‍ය තිබෙනවා. වීර චරිත වලට ඉතාම කැමති. කටක රාශියේ සිව්පැනි රාශිය වන්නේ තුලා රාශියයි. ඒ සිකුරුට අයත් වන අතර සෙනසුරුගේ උච්ච භවනයි. වැඩිපුර සෙනසිරිදායක වන බුදු කාලයක් දේපල ඉඩකඩම් පිළිබඳ බලවතෙක් වනවා. වයස අවුරුදු 35න් පසු ක්‍රමයෙන් දියුණුවට පා තබනවා. කුඩා කාලයේදී අසනීප කරදර නිසා මව්පියන්ටද පීඩා විඳින්නට සිදුවනවා. කටක රාශියෙන් පස්වැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජ හේවත් අඟහරුට අයත් වනවා. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශියද එයයි. මේ නිසා උනන්දුව උද්‍යෝගය ඔබ සතු වනවා. මුදල් යොදා කරන ව්‍යාපාර වලින් දියුණුව සැලසෙනවා. වැඩිමහල් පිරිමි දරුවා හිතුවක්කාර ගති ඇති අයකු වනවා. ඔහු වෛද්‍ය විද්‍යාවට භෞතික විද්‍යාවට සම්බන්ධ අයෙක් විය හැකි. කටක රාශියෙන් 6වැනි රාශිය වන්නේ ධනු රාශියයි. ඒ කුරුට අයත් වනවා. රෝග පිළිබඳව මේ ස්ථානයේ දත යුත වනවා. ලේ දෝෂ වීමේ රෝග හට ගන්නවා. අක්මාව දුර්වල වීම සහ ඕනවට වඩා කෑම ගැනීම හේතුවෙන්ද රෝග හටගත හැකි බැවින් ක්‍රමානුකූලව ආහාර ගැනීමෙන් නිරෝගීමත් ජීවිතයක් ගත කළ හැකි වනවා. කටක රාශියෙන් 7වැනි රාශිය වන්නේ සෙනසුරට අයත් මකර රාශියයි. කුජකේ උච්ච රාශියයි. විවාහය පිළිබඳ තොරතුරු මේ කලත්‍ර ස්ථානයෙන් දත හැකි. බුද්ධිමත් ගුණගරුක යහපත් පැවතුම් ඇති ප්‍රියමනාප හොඳ කාන්තාවක් විවාහයට ලැබෙනවා. විවාහයෙන් පසු දියුණුව ඇතිවනවා. දෙදෙනා අතර ප්‍රබල සම්බන්ධයක් පවතිනවා. අවිශ්වාසය නැතිව සතුටුදායක ජීවිතයක් ගත කළ හැකි වන බවක් පෙන්නුම් කරනවා. කටක රාශියේ 8වැනි රාශිය වන්නේ කුම්භයයි. එය අයිති වන්නේ සෙනසුරටයි. ජීවිතයේ සෑම කරුණක්ම අහන්බෙන් නොසිතූ නොපැතූ අවස්ථාවල සිදුවනවා.
ශල්‍ය කර්ම කිරීමේදී සුභ ග්‍රහ බලපෑම් තිබෙන අවස්ථාවලදී කළ යුතුයි. හදිසි ධන ලාභ ලැබීමට වාසනාව තිබෙනවා. දරුවන්ගේ පින හේතුවෙන් ඉඩකඩම් වලටද ලැබීම් තිබෙනවා. කටකයෙන් නම වැන්න මීන රාශියයි. එය ගුරුට අයත් වෙනවා. සිකුරුගේ උච්ච රාශියයි. ආගම ධර්මයට ලැබෙන අතර ගුප්ත විද්‍යා, භූත විද්‍යා අංශවලටද සිත ඇදී යනවා. උගත්කම අනුව ඔබ දන්නා ශාස්ත්‍රවල දැනුම වැඩි වෙනවා. විදේශ සංචාරවලටද වාසනාව ඇති කරන විදේශකින් හා සම්බන්ධකම් පැවතීමෙන් ප්‍රයෝජන ලබා ගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් දසවැන්න මේෂ රාශියයි. එය කුජර හෙවත් අඟහරුට අයිති වන අතර රවිකේ උච්ච රාශියයි. නොදැනුවත්වම ආත්මාර්ථකාමී හැඟීම් පහළ වීමක් ලෞකික දියුණුවට බාධා පැමිණෙනවා. නොදැනුවත්කම නිසා සත්‍යාවබෝධය නැති වී නොමගට යාමට ඉඩ තිබෙනවා. එනිසා මහජන කරු සැලකිලි අඩු වීමට නැති වී යාමට ඉඩ තිබෙනවා. කටක රාශියෙන් 11 වැන්න කුෂභයයි. ඒ සිකුරට අයත් වන අතර සඳුගේ උච්ච රාශියද වනවා. බොහෝ මිතුරු මිතුරියන් ආශ්‍රය කිරීමටද ලැබෙනවා. ඔවුන් විනෝදකාමී ප්‍රීතියෙන් කාලය ගත කරනවා. ධනය මෙන්ම උසස් තත්වයක්ද ඒ නිසාම හිමිවනවා. ඔබේ හිත නොයෙක් වර වෙනස් වෙන සුළු ගතියකින් යුක්ත වන නිසා සමහර මිතුරන් දිගු කල් ආශ්‍රය කිරීමට නොලැබෙනවා. එහෙත් පසුව අලුත් මිතුරන් ආශ්‍රයට ලැබෙනවා. කටක රාශියෙන් 12 වැන්න බුදට අයිති මිතුර රාශියයි. ගුප්ත දේවල් වලට කැමති. ඒවායින් ආර්ථික ලාභ ලබා ගැනීමට හැකිවනවා. කතාබස් පරිස්සමෙන් කළ යුතුයි. අසල්වැසින් ඔබට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. නෑදෑයෝ ඒ අයට උදව් දෙනවා. කුමන්ත්‍රණ, නින්දා, අපහාස මේ නිසා ඇති විය හැකි. මේ අවස්ථාවවලදී සිතුවිලි හැඟීම් පාලනය කර ගත යුතු හෝ පච්ච හෝ දිය පච්චකල් පැළඳීම යහපත් වෙනවා. ඉතින් දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.